හැම මාසෙම Google Updates වෙලාවට එන නිසා ආරක්ෂාව වගේම ෆෝන් එකත් අලුත් වෙනවා. ඒකයි බය නැතුව මං කාටවත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමදා අලුත් වෙන Nokia. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රිය 9:55 සමගින් ඔබ හමු වන මම මලින තිරිමාන්න. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. කඳුලින් සැමරුණු පාස්කු ප්‍රහාරයේ සය මසක මතක. තාම් පල්ලි පැත්තේ ඇති කියලා හිත චකිතයක් වගේ දැනෙනවා. ඒව අපේ හිතලින් යන්නේ නැහැ ජීවිතේට. අමාත්‍ය හකීම් සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක ඡායාරූපයක්. වත්මන් ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව ගැන ගෝඨාභයගේ තක්සේරුව. මේ රජය අපවසත් වුණා. එදා ඒ පාසු ප්‍රහාරය නවත්තන්න. මේ රජයට කිසිම හැකියාවක් නැහැ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. සමෘද්ධි නිලධාරීන්ට චෙක්පත් බෙදීම හා ආනන්දේ ගොඩනැගිල්ල විවෘත කිරීම මැතිවරණ කොමිසම නියමයෙන් නවති. මත් ජාවාරම් කරුවන්ට ජනපතිගෙන් යළිත් රතු එළියක්. මද්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට ශේෂාධිකරණය මරණීය දණ්ඩනයට මට ඉඩකඩ දීලා ඒ නඩු අවසන් කළොත් මම යන්න කලින් මරණීය දණ්ඩනය දීලා මම යන්නේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාර්තාවට අමාත්‍ය රවුෆ් හකීම්ගේ සාක්ෂිය ලබා නොගන්නේ නම් එය අසම්පූර්ණ වාර්තාවක් වනු ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳවම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළා. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ 8 දෙනෙක් ඉන්නවා, 8 දෙනාගේ එක්කෙනෙක් ඔබ. රවුෆ් හකීම් මැතිතුමාට ඍතුකමක් නැද්ද? ඔය සහරා නේද මං ගිහිලා මං එයත් එක්ක කතා කරා නේද? මං කොහොමද මෙතන වාඩි වෙලා ඉන්නේ? මේ සිදුවීම සම්බන්ධව මම සාක්ෂිකරුවේ. යෙදුමත් තියෙන නීති ආප්තයක් තිබෙනවා. මේ කිසිවකු තම නඩුවේ විනිසුරු නොවිය යුතුයි. කතානායකතුමා මේ කට්ටිය පත් කරද්දි අඩු ගන්න ඍතුකමක් තිබුණා අහන්න. මහත්තුරුනි ඔයගොල්ලෝ පත් කරනවා. ඕගොල්ලන්ට තියෙනවද මේ නඩුව ගැන මොනව හරි බැඳීමක්? මේ එන 23 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාර්තාව නිකුත් කිරීම නියමිතයි. ඒක කරන්න එපා. එහෙම කළොත් ඒක අසම් පුන වාර්තාව රවුෆගේ මහත්තයාගේ සාක්ෂිය ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අවසානයේදී මේ සහරාන්ලාගෙන් යපිච්ච අය පස්සේ වුන් කියනවා. එයානම් හරි නෝටි, අපි හරි ෂෝක් කියන. ශිබිලි ෆාරුක්ලා රවුෆකීම්ලා මුස්ලිම් කොංග්‍රස් එකට තමයි සහරාන්ලා වැඩ කරේ. එතන පත් වුණා ඒගොල්ලන්ගේ පැත්තෙන් අමීර් අලි, ඒ වගේම අලි සාහිර් මොගලානා කියන අපේක්ෂක දෙන්නෙක්. දිනපු පැත්තට ජාතික ලැයිස්තුව ලැබුණ නැහැ. සහරාන් අහන්නේ අපි සෑහෙන ෆයිට් එකක් දුන්නා. වැඩක් නැහැනේ මූ නැෂනලිස්ට් එකකින් ඇවිල්ලා ඉන්නවා. කවුද හිස්බුල්ලා කියනගෙන ඇවිල්ලා ඉන්නවා. නම සඳහන් කරන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. අපි ඔච්චර වැඩ කරලා තේරුමක් නැහැ. දැන් මෙයා මාධ්‍ය හමුවේදී කියනවා ඒ හාදයා සහරාන් කියලා මම දන්නේ නැහැ කියලා. ඉතින් එන්ටීජී ඔෆිස් එකේ සහරාන් නැතුව ෂාරුක් ඛාන් ඉන්නේ. නමුත් දැනගන්න ඇතුළු රින්ගුවේ ඒක අන්ද රවුෆකීම් මහත්තයෝ කලේ බිඳුනයින් පස්සේ කොලේ වහලා වැඩක් නැහැ. විශ්වාසයක් තියෙනවා ඔකට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා ජනාධිපතිවරණයේ ඔය ඡන්දෙට කලින්. පාස්කු ප්‍රහාරයට මාස 6ක් ගතව ඇතත් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජය තවමත් නිසි සැලැස්මක් යොදා නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ තංගල්ල රන්න ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් තියමව යටතේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන රැලි මාලාවේ එක් රැලියක් ඊයේ පැවැත්ුණේ හක්මන මුලටියන ප්‍රදේශයේදී. ඒ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂකව දෙන්න. හොඳට බලන්න. තදිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ. මේ කතා දෙක බලන්න. මොකද්ද මේ කතා දෙකේ තියෙන්නේ? මොකද්ද තියෙන හරය? දැන් ඊයේ කියනවා තදිත් ප්‍රේමදාස මහත්තයා භාණ්ඩාගාරයේ ඕන තරම් සල්ලි තියනවා. මේ මිනිහා පිස්සෙක්. මොකද භාණ්ඩාගාරයේ අවදානමක සුභසාධනයේ තමුන් ආශ්‍රයක කපන ගන්නට භාණ්ඩාගාරය ඇවිල්ලා තියෙනවා. එතුමා කියනවා ජනාධිපති වුණාට පස්සේ එතුමා එනවලු හැම ගෙදරකටම රැට රැට සතුටෙන්ද ඉන්නේ කියලා බලන්න.
සාමාන්‍යයෙන් දන්න දේ තමයි අනුන්ගේ ගෙවල් වලට රැට රිංගන මිනිස්සු මොකක් හරි මානසික ලෙඩක් තියෙන මිනිහ. මේ රජයේ කෘෂිකර්මය වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඕන සානධාරී ඉවත් කරා. ඒ වගේම දේශීය ගොවියා ගැන සලකන්නේ නැතුව පිට රටවලින් ගුණාත්මක භාවයෙන් අඩු භෝග වර්ග ගෙනල්ලා අපේ භෝග සමග මිශ්‍ර කරලා පිට රට යැවීම නිසා ගම්මිරිස් විවිධ භෝග වර්ගවල මිල අඩු වෙලා තිබෙනවා. දන්නවා තේවලටත් වෙලා තියෙන්නේ ඒකයි. අපි තේවල තේ අපේ ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රයක්. ආර්ථිකයේ 75%ක් පමණ තේවතු වලින් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයෙන් තේවතු හිමියන් ඉන්නේ. අද එයාගේ ජීවිතය කරගෙන යන්න බැරි තත්ත්වයක් පත් වෙලා. මේකට හේතුව ගුණාත්මක භාවයෙන් අඩු තේ පිටරට ඉඳලා ගෙනල්ලා මිශ්‍ර කළා පිටරට යවන හන්දක්. අපි නැවතත් අපේ රජයක් පැමිණියාම අපි ඒකට මැදිහත් වෙලා තේවලට නියම මිලක් ලබා දීමට අපි කටයුතු කරනවායි කියන එක අත්දැක ගන්න ඕනේ. ගොඩබේ රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණින් පැවැත්වෙන ජනරැලි මාලාවේ තවත් රැලියක් අද පෙරවරුවේ බෙලියත්ත නගරයේදී පැවැතුනේ පාක්ෂිකයන් රැසකගේ සහභාගීත්වයෙන්. රැලියට එක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක ගොඩබේ රාජපක්ෂ මහතාට එහිදී පාක්ෂිකයන්ගෙන් හිමිවුණේ උණුසුම් ප්‍රතිචාරයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුළු මන්ත්‍රී කණ්ඩායම සංවිධායකවරු ඒ සියලුම නායකතු වෙලා අද එතුමාට සහයෝගය දෙනවා. එතකොට පොහොට්ටු වල 150යි අපේ ඡන්ද 115යි 165ක් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතේ තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි සහෝදරවරුනි, සන්ධානයේ විදියට තව 2,10,000ක් තිබුණා. ඒකත් අද තොණ්ඩමල්ල ඇතුළේ සියලු දෙනා එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එකතු වෙලා හමාරයි. ඒ නිසා ජයග්‍රහණ පිළිබඳව ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලියට එක් වුණේ ඉන් අනතුරුවයි. බුද්ධිය මුල් වූ ආර්ථිකයක් හරහා අපිට අපේ රට ඉදිරියට ගෙන යන්නට පුළුවන්. අපිට බුද්ධිමත් තරුණ පරම්පරාවක් ඉන්නවා. නමුත් අපි දන්නවා අද වෙනකොට විශාල තරුණ තරුණියන් කොටසක් අතරමං වෙලා ඉන්නවා. උන්ට උසස් අධ්‍යාපනයක් ඒ වගේම ආර්ථිකයට අවශ්‍ය රැකියාවන් වලට නිපුණත්වයක් නැතිව. අපි අපේ පළවෙනි අවුරුද්දේම අපි විශාල ආයෝජනයක් කරනවා අධ්‍යාපනය වෙනුවෙන්. ඔවුන්ට අපි නිපුණත්වයක් ලබා දෙනවා. අද ලෝකයේම ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ක්‍රියා කරගෙන යනවා. මේ හින්දා තමයි අපි පොරොන්දු වුණේ ගොවියාට සහන විශාල ප්‍රමාණයක් ලබා දෙන්නට. විවිධ බදු ඉවත් කළා. ඒ වගේම වැට් බද්ද 8% දක්වා අඩු කරලා අපි ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් දෙනවා නැවතත් ව්‍යාපාර කරගෙන යන්නට. මේ හරහා අපිට පුළුවන් වෙනවා රැකියා උත්පාදනය කරන්නට. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව විතරයි මට 100,000කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන්නේ කියලා ආඩම්බරෙන් මම කියනවා. මේ පාර බොහොම පැරදිව අපි ඊට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඉතිහාසයේ කවදාක්වත් නැති ජයග්‍රහණයක් ලබනවා කියන එක ගෝඨාභය මහත්මයාට අපි මතක් කරන්න ඕනේ ජනතාවට. අප්‍රේල් 21 වෙනිදා පාස්කු දිනේදී මේ රටේ ජනතාව මහ බියකට පත් කරා. මේ ඔක්කොම ආණ්ඩුවට දැන්නුවා. මුස්ලිම් ජනතාවම ඔත්තු සපයලා තිබුණා මීට ඉස්සර. මේ කට්ටිය අහු වුණා. මුස්ලිම් ඇමතිවරයෙකුගේ ආණ්ඩුකාරයෙකුගේ ඕනකමට නිදහස් කරා. මොකද කරේ? අවසාන බෝම්බ පිපරලා 400කට වැඩි ගාණක් මැරුණා. මේකට වග කියන්න ඕන කවුද? ආණ්ඩුව. මේවා ගැන පරීක්ෂණ කරන්න ඕන. ඇයි මොහුන්ව නිදහස් කරේ කියලා. කොන්දේසි වගේක් දාලා තියෙනවා TNA මන්ත්‍රියෝට දෙගොල්ලොන්ටම. මට නම් තාම ලැබුණේ නැහැ. මට ලබා ගන්න ඕනකමකුත් නැහැ. කිසිම කොන්දේසියකට යටත් වෙන්න අපි සූදානම් නැහැ TNA ගේ. අද බෙහෙත් පිරිතාලයට ගියාම ඔව් එලවනවා එලවනවා ඔබේ ඡන්දෙ දෙන්න. එතකොට එලවනවා මේ ආණ්ඩුව. විශ්වය පුරා විහිදී ගියා පුදු ජන ජය රාවේ. මෙතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණින් පැවැත්වෙන තවත් එක් රැලියක් අද පස්වරුවේ තංගල්ල රන්න ප්‍රදේශයේදී පැවැත්වුණා. එෙහිදීද ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පාක්ෂිකයන්ගෙන් හිමිවුණේ උණුසුම් ප්‍රතිචාරයක්. කෙනෙක් බේරම් ඒ වයිදු මිනිසා
කොටස් කිහිපයක එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කළ පාක්ෂිකයන් රැසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට එක් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතුමන් සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග විජයග්‍රහණයට එකතු වෙන මොහොත සහරවන්ලගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට මාස 6ක් පිරෙන දවස අද මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයන්ට නිදාසේ වැඩෙන්න ඉඩ දුන්නා. ඒ තමයි පුතානෝගේ කඳවුර. අර පල්ලිවල හෝටල්වල මෙරිච්ච අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට ආබාධිතයෝ වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතවලට පවුලේ හැමෝම මැරිලා තනියෙන් එක මිනිහෙක් ඉතුරු වෙලා මෙරි මෙරි ජීවත් වෙන්න වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතවලට සාධාරණයේ වෙනුවට තව තවත් රිද්දන පහර දෙන ආණ්ඩුව අපබඩ මේ ආණ්ඩුව පත්වල ඉවරයි. ඒක තමයි පුතානෝගේ කඳවුර. පුතානෝ මේ වෙනකන් උන්නහගේ මොකක් හරි මුඛයකින් මන් දන්නේ කොයි මුකේද කියලා. ඒ මොන මුකෙන් හරි ඒ 21 වෙනිද එල්ල කරපු මිනිමරු ප්‍රහාරය හෙලා දැකලා තියෙනවද? ඊට විරුද්ධව මුකය අරලා තියෙනවද? විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද රැලියට සහභාගී වුණා. එෙහිදී විපක්ෂ නායකවරයාටද හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. එදා අපි විශේෂයෙන්ම යුද්ධයට පස්සේ මේ අන්තවාදී ත්‍රස්තවාදය ගැන පරීක්ෂා කරන්නට විශේෂ ඒකකයක් යොදලා තිබුණා. ඒ වෙනුවෙන් නිලධාරීන් බුද්ධිංශ නිලධාරීන් පුහුණු කළා තිබුණා. නමුත් මේ රජය ඒ නිලධාරීන් වෙනත් අනතුරු වලට මාරු කරා. අර විශේෂ ඒකකය කඩලා දැම්මා. මෙන්න මේ හින්දා තමයි විදේශ බුද්ධිංශ විසින් මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ කවදද, මේ ප්‍රහාරය සිද්ධ වෙන ස්ථාන මොනවද, මේ ප්‍රහාරය කරන්නේ කවුරුන්ද, ඒ අයගේ ලිපිනයන්, ඒ අයගේ දුරකථන, මේ ප්‍රහාරය සිදුවන ආකාරය, මේ සියලු දෙයක්ම ලබා දුන්නත් මේ රජය අපොහසත් වුණා එදා ඒ පාස්කු ප්‍රහාරය නවත්තන්නට. මේ රජයට කිසිම හැකියාවක් නැහැ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. ඔවුන් ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ රාජ්‍ය ආරක්ෂාවට. තමුන් ආංශේලාගේ යුතුකම ඉටු කරන්න මම ඒ ආරක්ෂිත රට තමුන් ආංශේලාට නැවත ලබා දෙනවයි කියන එක සාතික කරනවා. අපිට ජනාධිපතිවරයෙක් ඕන මේ මෝටර් එක වැඩ කරනවද නැද්ද කියලා බලන්න නෙවෙයි, එයාගේ ඩයිනමෝ එක. මන් දන්නේ නැහැ, ඉතින් කියන්නේ නැහැ මං. කිව්වයි කියලා හිතා ගන්නකෝ. ඒකේ ඉඳලා සහෝදරයනි මේ මහා විහිළුවක්. එක දවසකට කියනවා ඩයිනමෝ එක වැඩ කරන්න තිලු එන්ජිම වැඩ කරනවලු. අනිත් දවසේ කියනවා මිඩ්වයිෆ් ව ගෙන්නනවලු. බුත්තමත් අද කරනවලු. කඳුරු ගාම මිඩ්වයිෆ් ගෙදර ආවද කියලා බලනවලු. එයානේ ඉන්නේ යකඩ නායකයා ඉන්නේ වෙන තැනක. මේ නායකයා හොරෙන් ඇවිල්ලා බලන නායකයෙක්. ඉතින් රටක නායකයෙක් කරන්න මෙහෙම කෙනෙකුට බෑ. නෙළුම් පොඩ්ඩුවේ ඉස්සරහා කතරේ ගහලා ගෝඨාභය රාජපක්ෂ වැඩ කරන්න පුළුවන් මිනිහෙක්. දර්ශනයක් තියෙන මිනිහෙක්ව පත් කරගන්නේ කියන ඉල්ලීම කරමි. රට ජාතිය බේරා ගැනීමේ දිනේ නොවැම්බර් 16 වෙනිදා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සූර්ය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සූර්යවැව විහාරගල මන්සන්ධියේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් පැවැත්තුණා. නොවැම්බර් මාසේ 16 ඓතිහාසික දවසක්, රට බේරා ගැනීම, ජාතිය බේරා ගැනීමේ දවස. 16 වෙනිදා පාන්දරින් ගිහිල්ලා පොහොට්ටුව අපේ නිලුම් පොහොට්ටුවට ඉදිරියේ කතරේ ගහලා ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා කරවන්න කියන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සූර්යවැව මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවටද විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව සහභාගී වුණා. ගෙවල් ලදනු සැලසුමක් අනුවන වේ ගෙවල් ලදන්නේ අපි ලදනු. ඒක දෙන්නේ නිකන් කියලා තමයි කතා කරන්නේ. හැබැයි මාසෙකට දරයක් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා සල්ලි ඉල්ලුවම තමයි දැනගන්නේ. ලක්ෂ 6ක් දෙන්නේ පොලියට. ඒකේ ඉඳ සහෝදරෝනි මම අපේක්ෂකයා ගැන කියන්නේ නැහැ. මොකද සූර්යයා මිනිස්සුයෝ අපේක්ෂකයා හොදට ආදරෙන්නේ. එකම යුරෝපීය ගායකයෝ ගෙදරින් අහන්න උඹලගේ ගෙදරින් වතුර එකක් එහෙම පිළිය තියෙද කියලා. මහා ලොකුණ කතා කරන්නේ මම පපුවට ගාගෙන දුප්පතාවෙන් තමයි. කතා කරලා වාහනේ අතෝලනවා.
අනිත්ේ රට පාලනය කරන්න වෙන්නේ එයාට නෙවෙයි දුන්නොත් භාර්යාවට නෙවෙයි ආර්යාවට. අර පේනෝනේ අමාත්‍යංශයට ගිහිල්ලා පුතුවේ වාඩි වෙලා ඉන්නවා. නෝනා මාත්‍යා ඉඳගෙන ඉන්නවා මෙහෙම කරගෙන. ඒ අනිත් පැත්තේ බෑවෙන් නේ. අපේ නම් නෝනා ඉඳගෙන ඉන්නවා මිසක් මම වාඩි වෙලා මිසක්. දෙන්නගේ වැඩ මාරු කරගෙන. ඒකින්ද 16 වෙලා තමුන්නාන්සලාගේ යුතුයකම ඉටු කරන්න නෙළුම් කෝට්ටුව තමයි තමුන්නාන්සලාගේ ලකුණ. මේ අතර කල්මුනේ මහනගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරු නව දෙනෙකු ඊයේ කාල්ටන් නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ව්‍යාපාර මට සඳහාමුනේ නෑ ඊස්ටර් ප්‍රොවින්ස්. ඒක ලොකු ව්‍යාපාරයක් ගෙනිච්ච සාරාන්ලා. ඒ ව්‍යාපාරේ තරුණෝට ගෙනිච්චානේ. දැන් තත්ත්වේ ඊට වෙනස් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම අපි විසිරින්. මේ සාරාන් ගාලා හරියටම ආසයි. අපේ කමේ තමයි සල්ලි. අපේ කමේ තමයි. 16 කලවල මෙහෙදී කොහොම කියලා කියන්නේ අපතන කොට ගත්තේ නැති. ගත්තේ ආයුධත් එක්ක ඔක්කොම වුණාම ඒ අය ඔක්කොමත් එක්ක කටි නිදහස් කරා. ඒකෙන් අදත් තාම මුස්ලිම් ජනතාවට මේ ප්‍රශ්නේ. ඒක නැති කරගන්න ඕනේ. නැති කරගන්න ආය ඇවිල්ලා දැන් කියන්නේ. එක් එක් පුද්ගලයන්ගේ පුහු තර්කවලට තමන් යටත් නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කඩුගන්නව ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකදී. ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඩුගන්නව නගරසභා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්තුණා. තමන් ගන්නා ඕන වැඩක් වෙහස මහන්සිව නිම කළ හැකි ශක්තියකින් යුතු නායකයෙක් අපි තෝරගෙන තිබෙනවා. මම මේ ගැන මුල සිටම අනාවැකිය පළ කළා විතරක් නෙවෙයි, පළමු වැඩිමුරේ මම තමයි පත්තු කරේ. ලක්ෂ්මන් කිරියල්ල මාතෙතුමා සාක්ෂි දරයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ අය පොඩ්ඩක් පක්ෂයේ විනය රැකමින් කටයුතු කිරීම අවශ්‍යයි. නමුත් අපේ මේ සන්ධානය දිනවන්ට ඕනේ. අපි කාට දොස් කියන්න නෙමෙයි කියන්නේ, නමුත් ඒක කිරීම තුළ තමයි අපට මේ උද්‍යෝගය ලබා ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. අද සීලාචාර ආණ්ඩුවක් තියෙන නීති විරෝධී වැඩ කරන්නේ අන්න එම නිසා මේ ආණ්ඩුව ශක්තිමත් කරලා ඉදිරියට අරන් යන්න අද අපි හොඳ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස බැතුමා තමයි ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම අපේක්ෂකයා බව මම මේ ආතාවදී ප්‍රකාශ කරනවා. ජීවන වියදම බරපතල ප්‍රශ්නයක් වෙලා බදු ප්‍රතිපත්තිය මම සහ මුලින්ම වෙනස් කරනවා. සමහර එක අහන්න පුළුවන් කැබිනට්ුවේ ඉන්න සජිත් ප්‍රේමදාස ඇයි මේව කරන්නේ නැත්තේ කියලා. ඒ ඇත්තොන්ට මම කියන්න කැමතියි, මගේ තාත්තත් අගමැති සහ ඇමති කාලේ සීමා සහිත වැඩ කොටසක් පමණයි කෙරුවේ. නමුත් රටේ ජනාධිපති තනතුරට එනකොට මට එනවා නියෝග දෙන්න බලතල. ඔය එක එක්කෙනාගේ පුහු තර්කවලට මේ සජිත් ප්‍රේමදාස යටත් වෙන්නේ නැහැ. ජන සමාජයේ පොඩි මිනිහගේ ඉඳලා ඔය සීලු දෙනාගේම අනාගතය රණසිංහ ප්‍රේමදාසගේ පුතා බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එළියවේ නගරයේ පැවති ජන හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා ඊයේ එක්ුණා. මෙවර රාජ්‍ය පාලනය තුළ රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා රටේ පාලකයෝ, මැති ඇමතිවරු, අගමැතිවරු මේ හැමෝටම සිද්ධ වෙනවා දුෂ්කර ක්‍රියා කරන්න. ජනාධිපති මන්දිරේ මම ජීවත් වෙන්න යන්නේ නැහැ. මම ජීවත් වෙන්න යන්නේ මගේම නිවසේ. මට තියෙනවා පුංචි ෆ්ලැට් එකක්. එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මං තමුන්නාන්සලාට අවංකවම පිරිසිදුවම කියනවා, රටේ ජනාධිපතිවරයා හැටියට ජනාධිපතිට ලැබෙන හැම තඹ සතයක්ම මේ රටේ දියුණුව වෙනුවෙන් මම මාස්පතා පරිත්‍යාග කරලා නොමිලේ රටට සේවය කරන ජනාධිපතිවරයා බවට මම පත් වෙනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. අද දවසේ රැස්වීම 6කට සහභාගි වෙන්න තියෙනවා. තමුන්නාන්සලාට හිතා ගන්න පුළුවන් මම රැස්වීම් මැෂිමක්. සමහරෙක් මගෙන් අහනවා මොකද ඔච්චර රැස්වීම් කරන්නේ? ජනතා නැති තැන මට පණක් නැහැ. ජනතාව ඇති තැන මට අයෝමය ශක්තිය, ධෛර්යය, හයිය, ගැම්ම ඒ සියල්ලක්ම තිබෙනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන කාන්තා ප්‍රඥප්තියක්ලි දැක්වීමේ උත්සවයක්ද අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්ුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එම ප්‍රඥප්තිය කරුණු 10කින් සමන්විතයි. මෙහි උත්සවයට පැමිණ සිටි පාක්ෂිකාවන් පිරිසක් නර්තනයේ යෙදෙමින් සිය සතුට පළ කරන ආකාරය දක්නට ලැබුණා.
රටක් ගොඩනැගීම යනු ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති දුරාපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔබේම අදහස් පළ කළේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති එළිදැක්වීමේ අවස්ථාවට අද කොළඹදී එක්වෙමින්. රටක් ගොඩනගනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙවෙයි. මිනිස් සමූහයක සාමික ක්‍රියාකාරීත්වයක්. මැජික් කාර්යයක් ඇවිල්ලා මේක පාර වරවමවන මේවමවන එන්නේ දැන්. ඉතින් රටේ ගොඩාක් අය හිතන් ඉන්නවා රටක් ගොඩනගනවා කියලා කියන්නේ මැජික් කරුවෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් කියලා. ඒ නිසා තමයි හැමදාම මේ මැජික් කාර්යයක් හොයන්නේ. විහාර මාදේවි හොයනවා, නූතන දුටු ගැමුණු හොයනවා, ආසියාවේ ලොකුම මොළේ හොයනවා, පොළොන්නරුවේ ගැමියෙක් හොයනවා, එහෙම නැත්නම් ජනාධිපතිගේ පුතෙක් හොයනවා, ජනාධිපතිගේ මල්ලි කෙනෙක් හොයනවා. සමාජ මතයක් ගොඩනගලා තිබෙනවා රටක් ගොඩනැගීම මැජික් කාර්යයක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් කියලා. ඒ නිසා මැජික් කාර්යය හොයන්නේ. ඉතින් වේදිකා දෙක දිහා බලන් හිටපුවාම හොඳට තේරෙනවා. ඒකනේ සමාජ පිළිවෙත මොනතරම් අවබෝධයක් තියෙනවද? කිසිම අවබෝධයක් නැතිව තමයි පෙන්නුම් කරමින්. ඒ නැත්තම් කේද මම බොත්තමක් ඔබනකොට නේද? මිඩ්වයිෆ් ගෙදර යවද රැද්ද කියලා බලමු. මොකද ඒ ජනාධිපති රැවිත වැඩ නෙමෙයි. අර මේ විහිළු ජනගතනකට මේක ඇවිල්ලා තියෙන නිසා මම හිතනවා අපේ රටේ ප්‍රතිපත්ති පිළිවෙත සාකච්ඡාවක් වඩා තදින් කරලියට ගන්න ඕන යුගයක අපි ජීවත් වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ආර්ථික සැලැස්ම දුප්පත්කම අලෙවි කිරීම, අපේ ආර්ථික සැලැස්ම දුප්පත්කම තුරන් කිරීම. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉදිකරමින් පවතින සත්මහල් ගොඩනැගිල්ලක් මැතිවරණ නීති උල්ලංඝනය කර විවෘත කිරීමට විරෝධය පළ කරමින් පාසලේ ආදිශිෂ්‍ය සංගමය සහ දෙමාපියන් එක්ව පාසල ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා. විරෝධතාකරුවන් පැවසුවේ ජනාධිපතිවරණයට වාසි වන අයුරින් තවමත් වැඩ අවසන් කර නොමැති මෙම ගොඩනැගිල්ල හෙට විවෘත කිරීමට සූදානම් වන බවයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉදිරිපිට අද පෙරවරුවේ පැවති මෙම විරෝධතාවට භික්ෂුන් වහන්සේ ආදිසිසුන් දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විරෝධතාකරුවන් සඳහන් කළේ 2015 ජනවාරි මාස මෙම ගොඩනැගිල්ලට මුල්ගල් තැබුණද අද වන විටත් එහි ඉදිකිරීම අවසන් කර නොමැති බවයි. හොඳම පාසල ළඟව පාසල හොඳම පාසල කියන සංකල්පයට ඉස්සෙල්ලා තමයි ඔය පාසල ගොඩනැගිල්ල ආරම්භ කළේ. ඒකදී අපේ ඊර්තිමත් ආදි ආනන්දීය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අපේ කෘතඥතාවය පළ කරන්න ඕන. ඒක මේ දේශපාලනය නිසා කියන කතාවක් නෙවෙයි. ආණ්ඩු පෙරළියත් එක්ක නතර වෙලා බොහොම අමාරුවෙන් තමයි මේ සත්මාල් ගොඩනැගිල්ලක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබුණේ. ජාතියට හානිදායක ප්‍රකාශ කරන කාන්තාවකගේ නම ඒ ගුවන්රුවට ඇතුළත් වීමට මහා සංඝයා වහන්සේ හැටියට අපි බලවත් විරෝධතාවය පළ කරන පිරිස වැඩි කළා. 10 දෙනෙක් වැඩ කරන තැන 20 දෙනෙක් දාලා වැඩේ ඉක්මන් කරන්න පුළුවන්. හැබැයි සිමෙන්ති වේලෙන්න, කොන්ක්‍රීට් එක සවි වෙන්න යන කාලේ කාටවත් නවත්තන්න බෑ. සමහර විටක හෙට අනිත් දවසේ වෙන්න පුළුවන්. ඒ දේශපාලකයෝ හෝ ඒ ඇමතිවරු හෝ ඒ වෙනකොට ඒ තනතුර නොඉඳීවි අපේ දරුවෝ මැරේවි. තාමත් ගල් අරගෙන එනවා විවෘත කරන්න තියෙන්නේ හෙට. අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලීය ආදිශිෂ සංගමය පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලක් බාර දුන්නේ මෙම විවෘත කිරීම වහා නතර කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින්. මේ අතර හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්තුල ගුණවර්ධන මහතා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණ මෙම සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමට විරෝධය පළ කරමින් පැමිණිලක් බාර දුන්නා. මේ ගොඩනැගිල්ල අදත් අවුරුදු 4 මාරක් ගිහිල්ලා තනා නිම කරලා නැහැ. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ බොරු ලේබල් අලවලා මෙලෙසින් විවෘත කිරීම ලැජ්ජාසහගතයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම. කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අද කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව හෙට විවෘත කිරීමට නියමිතව තිබූ සත්මහල් ගොඩනැගිල්ල සම්බන්ධ උත්සවය නවතා දැමීමට කටයුතු කර තිබෙනවා. මේ අතර සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට බෙදා දීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 10ක මුදල් චෙක්පත් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ පැමිණීමෙන් නතර කර තිබෙනවා. ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් බිහි කිරීම සඳහා අවශ්‍ය නායකත්වය තෝරා ගැනීමට ලැබී ඇති අවසන් අවස්ථාව මේ බව පූජ්‍යලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී. සම්පූර්ණ රට විකුණන්නේ නැහැ දැන්. කෑලිකේ. දැන් වරාය වික්ක. ගුවන්තොට පොළ වික්ක. දැන් සෝෆා ජියුසුම ඇවිල්ලා තියෙනවා ඇමරිකන් ජියුසුම. මොකද මේ ගත්තා. නාගදීපෙත් ඉවරයි. සේරු විල ඉවරයි. ඔය ටික ඔක්කොම දෙන්න දැන් මේ නිශ්ශබ්දව ඉන්නේ මේ දවස්වල. දැන් මුන් අර පොරසිල් අරන් ඉන්න සද්ද නැතුව. දැන් මුකූර් නවුණු විදියට. දැන් පවගේ කාලෙම අපි කෑ ගැහුවා. මේක දෙන්න යනවා මේක දෙන්න යනවා දෙන්න එපා මෙහෙමයි මෙහෙමයි කියලා. අර වෙන්දේසු කාර්යෝ ටික දැන් අමුතු විදියකට කතා කරනවා. ආණ්ඩුකම ව්‍යස්ථාවක් ගෙනව මේ ආණ්ඩු රට 9කට කඩන සැලැස්මක් ගෙනේ. 9 වෙනි වගන්තිය බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන අතර ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ කියන වගන්තිය අයින් කරන්න තීරණය කරා මේ ආණ්ඩුව. අපි කෑ ගහන ඉඳ පොට්ටක් නැවැත්තුවේ නැහැ පැත්තකින් තිබ්බ. බෑන් වෙලා තින්නේ රටට අයිතිකාරයෙක් නැහැ.
දැන් ඉන්නේ වෙන්දේශකාරයෝ. දැන් මෙච්චර ගාණක් මරලා 300 ගාණ අද වෙනකන් මෙරුවේ කවුද කියලා කියාගන්න මෙරුව දඟලන මේ ආණ්ඩුව. හැබැයි පොලිස්පති අත්තඩංගුවටල. ආරක්ෂක ලේකණුත් අත්තඩංගුවටල. අපට අඩු ගානේ අවුරුදු 5 සැනසීමේ නිදා ගන්න පුළුවන් දෙන්න පුළුවන් නායකයෙක් අපිට ඕන. මේ අවසන් අවස්ථාව. මේකෙදි වරද්ද ගත්තොත් ඉවරයි. එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් සමග තනිව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවි විග්නේශ්වරන් මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන් ඇතුළු දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ පහක් එක්ව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීම සඳහා තමන් දිනයක් ඉල්ලා සිටි බවයි. මගෙන් අවිලා හම්බෙන්න කිව්වා යාපනය එනකොට අපි තීරණයකට බැලලා තියෙනවා මේ අර පක්ෂ පහක් නායකයන් තමයි මේ අපේ දෙමළ මිනිසුන්ගේ මේ ප්‍රශ්න ගැන එකතු වෙලා කතා කරන්න ඕනේ කියලා. නාවේ සේනාරාජා, මම, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්ව මඩේකල්නාදන්, සිද්ධාර්ථන් මේ පස් දෙනාම එකට ගිහිලා කතා කරන්නයි ඉන්නේ. මං කිව්වේ අපි තීරණයක් අරන් තියෙනවා පස් දෙනා එකට ගිහිලා කතා කරන්න කියලා. කරුණා කරලා අපි පස් දෙනාව මේ එකඳ වෙලා කතා කරන්න එක හොඳයි කියලා. ඒ හරි මම එහෙම කරන්නම් කියලා කිව්වා. කෙසේ වෙතත් යාපනයේ අතුරුදන්වුවන්ගේ ඥාතීන්ගේ සංගමය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් යාපනයේ ප්‍රදේශීය ක්‍රියාත්මක වත්මන් ද්‍රවිඩ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වයේ විවේචනයට ලක් කළා. තනිකර මේක පේන්නේ මේක එක පැත්තෙන් මේගොල්ලන් අද දේශපාලන කරන්නේ සිංහල විරුද්ධ දේශපාලනයක් තමයි අතන්ට පෙන්නන්නේ. අපිට පෙන්නන්නේ සිංහල මිනිස්සු අපිට ගානවා මුන් තමයි අපිට දෙන්නේ නැත්තේ. මුලැතිව ප්‍රශ්නේ අපි දෙමළ මිනිස්සු හැටියට අපි පිළිගන්නවා සිංහල මුස්ලිම් මිනිස්සු නැතුව අපිට තනියෙන් මේ රටේ ගමනක් නැහැ. එතකොට අපේ හිත ඒ මිනිස්සු දිනන්න ඕන වගේම අපි ඒ මිනිසුන්ට අපේ ප්‍රශ්න හරියටම කියන්න ඕන. දැන් මෙතන අපේ ප්‍රශ්න හරියට කියලා නැහැ. මේගොල්ලන් කරන්නේ වෙන විදියට. සිංහල මිනිස්සු හිතන්නේ මොකක්ද දන්නවද? දෙමළ මිනිස්සු අන්න බලන්න මැරිච්ච ආමතුරු කෙනෙක් වාරි බල්ලන්න දෙන්නේ නැතන. ඒම තමයි යන්නේ දකුණට. ඔය දෙමළ ජාතික සන්ධානය, ඔය දෙමළ දේශපාලඥයෝ කරන්නේ ආපහු බිම්මට්ටමේ ඉන්න මිනිසුන්ට වැරදි මේකක් තමයි දෙන්නේ. උදාන් වෙච්ච අයගේ සටන් කරන සංගමයක් තියෙනවා. ඒගොල්ලන් මේ පත්‍රය ඒගොල්ලන්ගේ ෆොටෝස් එකක් පළ වෙලා තියෙනවා. ඒ සංගමයෙන් යුරෝපා ඇමරිකන් පොඩි එකයි යුරෝපා සංවිධාන මේවා තමයි තියාගෙන ඉන්නේ. එතකොට මේ අතුරුදාන් වෙච්ච අයට මේකට මොකද සම්බන්ධ කියලා අපි යන්නේ. යුරෝපා සංගමයේ තමයි මේ අපිට සාධාරණත්වයක් අරන් දෙයිද? මේක බොරුවක් නේ. අපි අපේ රටේ ඇතුලේ මේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන් කියන මතය තමයි අපි නිතරම කියන්නේ. දැන් මේ වෙලාවේ මැතිවරණයක් තියෙන ලංකාවේ. මේ වෙන යෝජනා 13ක්, ප්‍රොපෝසල්ස් 13ක්. ඒක තමයි ඒක ඒ 13 මොකද කියලා දෙමළ ජනතාව කවුරුත් දන්නේ නැහැ. මොකද මේගොල්ලන් ඉල්ලන්නේ කියලා විසඳනවා නම් මේ රජයේනේ මේ ඔක්කොම සුමන්ද්‍රන් ලයිටි. උතන කතා කරලා විසඳන්න තිබුණානේ. මේ අතර දෙමළ මුස්ලිම් ජාතික සංවිධානය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහ එහි අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව නිවේදනය කළා. නැගෙනහිර උතුරු පළාත් වලින් ඉන්න දෙමළ මුස්ලිම් ජනතාව තීරණයකට එවිලා තියෙනවා. පොදු ජනතා පෙරමුණත් එකට ගමන් කරන්න. මේ ඡන්දේ නෙවෙයි ඊළඟ එන පාර්ලිමන් ඡන්දවලටත් අපි පොදු ජනතා පෙරමුණ සමග අපි බෙද කරන්න තීරණය කරා. ජාහරාන් ගහන්න ඉස්සර කියලා තමයි ගෙව්වේ. ඒක අපි කියන්නේ අපිට ආරක්ෂා කරන්න බැරි නම් මේ ආණ්ඩුවට යහපාලන අපි ගෙනාවේ මොකටද? ආයිත් රනිල් තමයි ඉන්නේ පක්ෂ නායක රනිල්. රනිල් කරන්න දෙන්න රනිල්ගේ පිටිපස්සේ ඉන්නේ ඉන්දියන් රෝ, ඇමරිකා, ඉස්රායෙල් ඒගොල්ලෝ තමයි ඒකේ පිටිපස්සේ ඉන්නේ. එයාගේ මෙතේ මුස්ලිම් අන්දවාදී කොටනගිල්ල රනිල්ගේ පොලිටිකල් එක තමයි. මහින්ද, ගෝඨා, බෙගුල්ලෝ පොලිටිකල් අපේ රටේ හදන්න ඕනේ, හයිවේ හදන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලෝගේ මතය. දැන් ගිහිල්ලා බලනකොට තමයි අපිට තේරෙනවා මේගොල්ලෝ අපිත් එක්ක ඔච්චර ආදරවලා ඉන්නවා කියලා අපිට තේරෙනවා. මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම් ලබා දීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දුනොත් තම නිල කාලය අවසන් වීමට පෙර ඒ ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති වැඩසටහනකදී. එක්සත් ජාතීන්ගේ ජාතික තරුණ ආදර්ශ සම්මේලනය ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වූ තරුණ ප්‍රජාව ජනාධිපතිවරයා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම් ලබා දීම සහ රැඳවියන්ට ජනපති සමාව ලබා දීම සම්බන්ධව සිය ස්ථාවරය පැහැදිලි කළා. රොයල් පාර්ක් තරුණ ළමයි දෙන්නෙකුගේ සිද්ධියක් තුළ ඇතිවෙච්ච ඝාතනය දැන් අවුරුදු 12කට ඉතර එහා. ඒ පිරිමි දරුවාගේ වයස අවුරුදු 19යි. පොඩි රණ්ඩුවක් වෙලා ඝාතනය වුණේ ගැහණු දරුවා. හිරේ ඉන්න පිරිමි දරුවා දැන් ආචාර්ය උපාධියකුත් කළා. දැන් එයාගේ වයස අවුරුදු 32ක්ද කොහෙද? මට ඇවිල්ලා තියෙනවා
වගකීමක් කළා ජනාධිපති සමාව ඉල්ලලා ඔහුට හිරෙන් නිදහස දෙන්නයි කියලා. මම ඒ ගැන සැලකිල්ල යොමු කරගෙන යනවා. ඒ මොකද ඔහුගේ කාලය හොඳින් ඉඳලා තියෙනවා. මේ රටේ තිබෙන මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ ඉතාමත් බරපතලයි. ලෝකෙත් ඉතාම බරපතලයි. මේ අභියෝගය ඉතාමත් දැඩි නිසා තමයි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට මරණ දඬුවම් මම තීරණය කළේ. හතර දිනකට මරණ දඬුවම් දෙන්න අත්සන් කළා. ඒ අතරේ මීට විරුද්ධව ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් නියෝගයක් දුන්නා මරණ දඬුවම් දෙන එක කල් දාලා. තව දවස් කීපයකින් ලබන සතියේ නඩු දිනේ තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාලා මොන තීන්දුවක් ගනීද කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය මරණ දඬුවමට මට ඉඩකඩ දීලා ඒ නඩුව අවසන් කළොත් මම මගේ නිල කාලේ මම යන්න කලින් මරණ දඬුවම දීලා මම යන්නේ. දැන් තවත් දේශපාලන කතාවක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. මොළතිව ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අධිකරණ නියෝගයේ නොතකාම විහාරස්ථාන භූමියම සිදු කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු ඇති බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනී ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන්ට ලබන මස 8 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභ්‍යාචනා අධිකරණය අද නොතීසි නිකුත් කළා. LTT සංවිධානයට අයත් ඇඳුම් කිහිපයක්, ප්‍රභාකරන්ගේ ඡායාරූප, LTT ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පටයක් සහ තවත් උපකරණ තොගයක් මොළතිව පුදුකුටිරුප්පු ඉරණපලයේ ප්‍රදේශයේ ඉඩමක කැණීම් සිදු කරන අවස්ථාවේ පෙට්ටියක බහා තිබේදී සොයාගෙන තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණයත් සමග කළුතර බදුල්ල කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායම් අනතුරු ඇඟීම් නිකුත් කර තිබෙනවා. මේ අතර අධික වර්ෂාවත් සමග තබ්බෝබ ජලාශයේ වාන්දුරට 8ක් විවෘත කර ඇති අතර රාජාංගනේ ජලාශයේ වාන්දුරට 6ක්ද විවෘත කර තිබෙනවා. කලාවේ පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම සිට දිවෙන පරණ මන්නාරම මාර්ගයේ එළුවන්කුළුම ප්‍රදේශයෙන් ජලය නැටවැති ආකාරයයි මේ. වැඩිකල සංයුක්ත දීමනා නොගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පොලිස් නිලධාරීන්ගේ ඥාතියක පොතුව අද කොළඹ කොටුවේදී විරෝධතාවක නිරත වුණා. ඒ සමගින් අදට අපි සමු ගන්නවා. හතක් නැතුව ඇත දැනගන්න tire දෙසුන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනු හිරු ප්‍රවෘත්තිය සමය සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.